එතකොට දැන් අපට සුනාමි ආවේ කවදද? මොකද්ද උනේ දා? මේ පස් කබලු දෙක එකට මේ චලනය වීම නිසා එකක් කොයි පැත්තට ගමන් කරේ? උඩට. ඒක නිසා මූදු ජලය මොකක් වුණාද? උඩ ගියා. ඒක ආපෝ පල්ලෙහාට වුණ ඇති වෙන තරංගය දිගට ඇවිල්ලා මොකද උනේ? සුනාමි ආවා. හරිනේ. කවදද? 2006 නේ. 2004 දෙසැම්බර් 26. අන්න එදා තමයි එක පැත්තකට ගිහපු පෘථුවිය අංශක 13ක්, ඒ කියන්නේ 6 හමාරක් ගිහිල්ලා මේ පැත්තට නැවතුණු දැන. ඕනම එකක් නැවතුණාම නවතිනකොට මොකක්ද එන්නේ ඇතුළේ තියෙන ඒවා? කොහොමද වැඩේ බලන්න කල්පනා කළා. ඒ දෙක චලනය වෙන පස් කබලු දෙක චලනය වෙලා සුනාමි ආව 2002 ගානේ. සාමාන්‍යයෙන් ඕනම එකක් යම් පැත්තට දැන් මෙතනින් එහාට ගියාම ආයි ගිය හැටියම එනවද අනිත් පැත්තට? හරවන්නත් යනවන වෙලාව. ඕක හැරෙන්න වෙලා ආපහු ඊළඟ පැත්තට ආයි 13ක් එන්න අනික් කොනට යන්න. කවදද පටන් ගත්තේ? 2012 දෙසැම්බර් 22 නේ. අන්න එදාට තමයි ලෝක විනාශයක් තියෙනවා කියලා පේනුනේ. මොකද දන්නවද? අරගොල්ල මායාවරු දැක්කේ කවද වෙනකන්ද? 2012 දෙසැම්බර් 22 වෙනකන් විතරයි ඒගොල්ලන්ගේ ධානය වලට පේන්නේ. ඒගොල්ලෝ එතරින් කෙලවරට පෘථුවිය ගිහිලා නවතින බව දැක්කා. එතරින් එහාට මොකද්ද වෙන්නේ කියලා දැක්කේ නැති නිසා එතරින් එහාට කැලෙන්ඩරේ හැදුවේ නැහැ. ඔන්න හැබැයි වරදක් නැහැ මායාවරු. හැබැයි මායාවරුගේ ධානය වල ප්‍රබලතාවය එච්චරයි. එතකොට දැන් අනිප්පතර දැන් අනිප්පතර යනවා අංශක 13ක් උඩට එනකන්. ඔය අවුරුදු 50,000 එනකොට දැන් මොන මොන ඉන්නේ? පළවෙනි කාල පරිච්ඡේදය වෙන අවුරුදු 20,000 තුල ඉන්නේ. මේ මොන යුගයේද? කෘත යුගයේ. ඔන්න රහතන් වහන්සේලා බිහි වෙන යුගයේ. ඒක තමයි ලෝකේ නැවත සී සද්ධර්මය මතුවෙන්න ප්‍රත්‍යහදන කාලය. දැන් ඒකට බරපතල සංජාත හැල් ලංකාවේ හටගත්ත නැවත. එතකොට මේවට අදාළ සියලු කාරණා දැන් සම්පූර්ණ වෙමින් පවතින ඔක්කොම සී සද්ධර්මය මතුවෙනවා. දහමට නැඹුරු වෙනවා. දැන් බලන්න මීට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා මෙහෙම පිරිසක් ගියතොට ධර්ම සාකච්ඡා කරාද කොහෙවත්? දැන් මේ මොකෝ මේ පරිප්පු මුංගට සීනි දෙනවයි කියලාද මේ නැහැනේ? මේ කොච්චර මේ කල්පනා බලන්න මේ. එතකොට මේ ධර්ම ලෝකේ කරකැවෙන හැටි බලන්න. ඒ එක්කම සී සද්ධර්මය කොහෙද මේ කොහේ මූලික වෙලාද මේක නගින්නේ? ලංකාව. ඔන්න ඔය සියලුම තොරතුරු ටික ඔක්කොම දාලා තියෙන ඉන්ටර්නෙට් එකට ඇමරිකාවට ඕන නාසා ඇඳ බලා ගන්න ඔය ටික. ඒකවල දන්නේ නැහැ මේ අන්තක 13 කතාව. අද ඉන්න ඔය දකින උත්තරම ලංකාවේ. ඒකයි මෙහෙම කියන්නේ. මේ වන විට ලෝකේ මොනවද එන්නේ? අර බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් මම පොඩ්ඩක් කියලාම ඉන්නම්කෝ. මොකක්ද එතන වෙන්නේ කියලා දන්නවද? ඇයි ඉතින් ඇමරිකාවේ නාසා ඇතුලේ කටේනේ තියෙන්නේ. හොයන්න බෑ, කිට්ටුවට යන්න බෑ. යනකොට මොකද වෙන්නේ? ඒකට අහු වුණොත් මොකද වෙන? අලු දූවිලිවත් ඉතුරු වෙන්නේ නැහැ. ගුවන් යානක් නැව ඕන තරම් එතන මොකද? ඒකද පැරන්න ඕකට කිව්ව මොන කට කියලාද? මකර කට. ඔතන වෙන්නේ ඔතන පස් තට්ටු දෙකක් විවර වෙනවා. පෘථුවි කබොල්ලේ. අන්න මතක තියාගන්න ඒ විවර වෙනකොට ඇතුළට මොකද යන්නේ? මුදු ජලය. මහා විශාල ප්‍රමාණයක් යනකොට අන්න මොකද හැදෙන්නේ? එකපාර නිසල ජල මුදු කියන්නේ සාමාන්‍ය රැල්ල ගැහුවට නිසල ජලයක්නේ. බලන්න සැටලයිට් එකෙන් බල ගත්ත පින්තූර වල මොනවද තියෙන්නේ? දියසුලි 6ක් තියෙන. කොහොමද මුදු දියසුලි තියෙන්නේ? ගංගාව නම් තියෙන්න පුළුවන්. අන්න එකපාරට අර දවසට එක සැරයක් අර ගැරනට අර වතුර ටික බහින පල්ලෙහාට. යට ඔසුපත් නිරේ උස්තත්ත්වයේ කියන සෙන්ටිග්‍රේඩ් 2006 නේ. අරක වැදෙනකොට අර 2000ක උෂ්ණත්වයට එක පාටර ජලයේ ටික වැදිලා මොකක් වෙනවද? වාෂ්පත් වාෂ්ප වෙනවා. ඒ කියන්නේ කිරණ මට්ටමට තරම් ජල අණු කැඩෙනවා. ඒක කොහමද එන්නේ? මෙන්න මෙහෙම විකාශන වෙන උඩට පෘථුවේ උඩට. ඒ වෙලාවේ ෆ්ලයිට් එකක් ගියොත් හරි නැවක් ගියොත් හරි මොකද එන්නේ? අලු දූවිලිවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න ඔක තමයි සතර අපායේ ඔක උෂ්ණත්වය සමුදුත කරන තැන උතන. හරියටම තියෙන ලංකාවත් එක අනිත් පැත්තේ බර්මියුඩා. ගිල බලා ගන්න සියලු විස්තර දාලා තියෙන ඉන්ටර්නෙට් එකට ඇමරිකාවට බලා ගන්න සද්ද නැතුව ඉන්න බල්ල වෙන්නේ නැති. ඔක ඉන්න ඕනේ ලංකා 100 ගණක් වැඩ ගන්න ඕනේ දැන්ට. ඔන්න ක්‍රමයේ ඒවා පේන සියලු සියලුම දේවල් පේන උත්තරය දැන් ලංකා බිහි වෙමින් පවතිනවා දැන් මේ මොහොතේ. ඒකයි මම කිව්වේ මේ මහා පුදුම කාලයක් එන්නේ ලෝකේ. ආපහු විශේෂ බෙහෙත් වර්ග හොයා ගන්නවා. විශේෂම ඒඩ්ස් වලට වගේ භයානක රෝග වලට පවා බෙහෙත් හොයා ගැනීමෙන් දැන් යනවා. එතකොට නැවත මතු කාලයකදී තව වැඩි කලන්න ඕන කියලා විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවට ඔය බෙහෙත් සදා එන්න පටන් ගන්නවා. ඒ හේතු කරගෙන මේ නැවත මේ කුඹුරකටවත් බහින්න ඕනේ නැති වෙයි මිනිතුට. ඒ තරම් සල්ලි හම්බෙයි ඔය බෙහෙත් කරලා ගෙවල් ගානේ. ඒ තරමට දියුණු වෙනවා. ඉතින් ඒ එක පැත්තක්. ඒ පැත්ත මං කිව්වේ ඉතින් විශාල පිරිසක් ඔය අතරේ මොනව වෙනවද ලංකාවේ? නිවන් දකින්න. නිවන් පූර්ණ කරගන්නවා. එහෙනම් ඔබගේ දරුව ගැන සැක තියා ගන්න එපා. ඔය ගෙවල් ඉන්න ඔය දරුව දැන් නටනට බෝල ගහ ගහ හිටර කවුද දන්නේ? හෙට දවසේ අරිය තුන් වහන්සේ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ.
ඒවනම් කියන්නන්න උගේ දැන් ලක්ෂණ බල්ල එම කියන්න බෑ. එහෙම කියන්න බෑ. එහෙනම් ඉතින් මේ එහෙමනම් මොනම මනුස්සයද හිතුවේ අඟුලිමාල අරියත් අරියතුන් වාද කෙනෙක් වෙයි කියලා? මගේ අම්මෝ 999ක් මරලා. අද නම් 999ක් මරපගේ තමයි හොයාගන්න අමාරුයිනේ. ඉතින් 999ක් මණ්ඩත් අරියත් උණු සාසනයන්නේ. මිනිස් පිටින් අපි නම් කියන්නේ මොකද්ද? අන්න අරය අන්නරු බුදුහාඳුනගේ බණහා ඉන්න අපෝ ඌණා ෂෝක් මේ ඕක අරියත් වෙයි. අපන්න අපි නම් ඇයි ඔකබම් මාර මර්ඩර් කේස් දීලා තියෙන්නේ ආන්න ඒ වයින් කියන්න බෑ. ඔන්න හොඳට මතක තියාගන්න. තව එක්කෙනෙක් කියන අවුරුදු 80ක් මත්පැන් පානය කරා. හැබැයි මෙන්න මේක කිව්වට ඊළඟ බොන්න පටන් ගන්න එපා. ඔකට කියන්නේ සර්කාණි සූත්‍රය කියලා කියලා කියවල බලන්න. අවුරුදු 80ක් මත්පැන් බොන එක දිගටම එයා බුදුහාඳුනගේ නෑදෑයෙක් සාක්කේ. අන්තර තවත් ඉන්න බුදුහාඳුනගේ සාක්කයක් ඉන්නෝ මහා නාම සාක්‍ය. එයා බුදුහාඳුනගේ මනල සෝවාන් වෙනවා. එයා පොළවල් වල යන කෙනෙක්. එයා කියන සර්කාණ්ඩ කෙනා ගිහිල්ලා අන්න උඹලගේ ඥාතියෙක් බුදු වෙලිනෝ ගිහිල්ලා බණ ටිකක් අහපංගෝ කිව්වම මිනිහා යනවා සර්කාණි. අවුරුදු 80ක් මත්පැන් බිලා දැන් වයසයි. ඉතින් අවුරුදු 80ක් බොන එකා ඉතින් ඕ හැමතිස්සෙම පැවිසි අතරම බීලානේ ඇත්තේ. ගියා කෙලින්ම ගියපු ගමන් මොකද උනේ? බුදුහාඳුන බැලුවා හොඳ වෙලාවල්. ටක් ගලගුව මන කියනකොටම සෝවාන්. හැබැයි සෝවාන් වුණාම දවස් 7යි මේ කලුරිය කලයි කියලා ත්‍රිපිටක සරකාණ සූත්‍රය කියවන්න. එතකොට එතනින් මැරලා එතකොට දැන් ඒ බුදුහාඳුර එන කාලේ පොඩි සිරිතක් තියෙනවා. කවුරු හරි මැරුණම දුවන බුදුහාඳුර හම්බෙන්න. මොකටද? අනේ බුදුහාඳුර අපේ තාත්තා මැරුණානේ ගිය සතියේ. දැන් කොහෙද ඉන්නේ? අන්න ඒක අහන්න දුවනවලු ඉස්සර පාන්දරේ පොලිම උළු. ඉතින් දැන් බුදුහාඳුරකම කරදරයකුත් වෙලා තියෙනවා. පස්සේ දැන් මහා නාම සාක්‍යල දිනන දැන් බුදුහාඳුර කිව්වනේ මේ සරකාණි සෝවාන් කියලා. දැන් කොහෙද ඉන්නේ? උදාහරණ කරන අන්න තවුසිතා දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍යයක් කියලා ඉන්නවා. එයා කවදාවත් ආපහු මිනිස් ලෝකෙට එන්නේ නැහැ. සෝවාන් ඵලය සාක්ෂාත් කරලා තමයි මෙහෙන් ගිහිලා තියෙන්නේ කියලා. කොහොමද වැඩේ තෝර බලන්න. මේක දැන් මහා නාම සාක්‍ය ගිහිල්ලා කාටද කියන්නේ? අර එයාගේ නෑද පරපුර ඉන්න සාක්‍ය ජනපදයට ගිහිල්ලා කියන උඹලා දන්නවද මොකද උනේ කියලා? අන්න සරකාණි දන්නව නේද? අන්න බුදුහාඳුනගේ බණපද දෙකයි ඇහුවේ. අන්න දැන් කොහෙද ඉන්නේ මැරිලා? තවුසිතා දිව්‍ය ලෝකය කියලා කියනවා. කවුද කිව්වේ? බුදුහාඳුරෝ. ඔක්කොම මොකක් කරයි කියනවාද? කොක්හඬලා සිනාසුනා කියලා කියන්නේ ඔක්කොම. කෑ ගැවල ෂෝක් වැඩේ. මීට පස්සේ හොඳට බීලා 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 මැරෙන්න කිට්ටුව ඵලයන් කවුරු හම්බෙන්නද? බවත් ගෞතමයන් වහන්සේ හම්බෙන්න ඵලයන් බල කෙලිම නවත්තන්නේ කොහේ යවලද? එදා අදත් අද වගේම නේද එදත් එහෙනම් සමාජෙ? අර සීරෝම සතර අපාය කියලා. බුදුහාඳුරගේ නෑද පරදුර බුදුහාඳුරට hina වුණු සීරම සතර අපාය සර්කාණි දිවි ලෝකේ අවුරුදු 80ක් බීලා. ඇයි බුදුහාඳුනට අපහස කිරීම? එහෙනම් බුදු කෙනෙක් ඉන්න කාලේට සතර අපාය ඉඩ නැද්ද? ඉඩ තියෙනවද? බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේට තමයි සතර අපාය ඉඩ නැත්තේ. ඇයි? බුදුහාඳුනට සීසද්දරමයට අගෞරව කළ වැඩි දෙනෙක් සතර අපායන ඒ කාලේට. ඔන්න බලන්න ලෝකේ හැටි. මම මේ කිව්වේ ඔබ හොඳට හිතන්න. මේවා හිතන්න තමයි මේ කියන්නේ. ඇත්තටම මේ බුදුදහම හිතන්න නැතුව නිවන් දකින්න බැරි නිසා දැන් ආයෙත් අපි අතෙන්ට එමු සක්කාය දිට්ඨිය කියන එකට. එහෙනම් දැන් මේ මොහොත වෙනකොට ඔබට තියෙන අවබෝධය කියන්නකෝ. දැන් අපි දැන් ගත්ත අවබෝධය මොකද්ද? ලෝකය අසාරයි, නිවනම අන්න ඒක මතක තියාගෙන. ඒක මතක තියාගෙන දැන් මතකයිනේ. දැන් සක්කාය දිට්ඨිය කියන එක පදවෙන් කරමු. සත්කාය දෘෂ්ටිය. සත්පුරුෂය කියන්නේ කාටද? හොඳ පුරුෂය යහපත් කියන එකනේ, හොඳයි කියන එකනේ. කාය කියන්නේ මොකද්ද කියලා මම අද උදේ පටන් ගත්තා. අජ්ජත්තකාය බහිද්දකාය සබ්බකායක මොකේදද? අජ්ජත්තකායට අසකරණාසේ දිවකය මනත්, බහිද්දකායට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මත්. අජ්ජත්ත බහිද්ද කියන කාය දෙක එකතු වුණාම මොන කාය හැදෙනවද කිව්වද? සබ්බකාය. ඒකට මොකද්ද කිව්වේ? ලෝකය. එහෙනම් කාය කියන්නේ මොකද්ද? ලෝකය. සත් කාය දෘෂ්ටිය. සත් කියන්නේ මොකද්ද? යහපත් වටිනෝ. කාය කියන්නේ ලෝකය. දෘෂ්ටි කියන්නේ දැක්. ලෝකය යහපත් වටිනා එකක් ඇයි තිබුණු දැක්ම මොකද වෙන්න ඕනේ? කැඩෙන්න ඕනේ. ඇයි කැඩෙන්නේ? ලෝකය යහපත් වටිනා එකක් ඇයි මෙතෙක් කලක් තිබුණු දැක්ම නොහොත් සත්කාය දෘෂ්ටිය මොකක් වෙන්න ඕනද? කැඩෙන්න ඕනේ. ඇයි කැඩෙන්නේ? ලෝකය සත් වටිනා යහපත් එකක් නෙවෙයි දැක්ක. ලෝකය අසාරයි කියලා දැක්ක නිසා. කොහොමද සාරයි කියන එක තව ඉන්නේ? දැන් ආයි තේරුණාද කියන්නද? ආයි කියන්නද තේරුණාද? නෑ මදිණන් කියන කිසි ප්‍රශ්නයක් නෑ. මේක තේරුම් ගන්නම ඕන. හා මොන සත්කාය දෘෂ්ටි කියන්නේ මොකද්ද? සත් කියන්නේ මොකද්ද? යහපත් වටිනවා සාරයි කියන අර්ථනේ. කාය කියන්නේ මොකේද? ලෝකය. දෘෂ්ටි කියන්නේ මොකද්ද? දැක්මනේ. ලෝකය සාර එකක් ඇයි තිබුණු දැක්ම
මොකක් වෙන්න ඕනද? කැඩෙනෝ. ඒ කියන්නේ ලෝකයේ සාර එකක් ඇයි කියලා දැක්ම ගැන සක්කාය දෘෂ්ටිය මොකක් වෙනවද? ඇයි කැඩුනේ? ඇයි ලෝකේ සාරයි කියලා මෙතෙක් කල් තිබුණු දෘෂ්ටිය කැඩුනේ? අද දැක්ක ලෝකයේ සාර එකක් නෙමෙයි අසාර එකක් කියලා. දැන් ගැලපෙනවද නැද්ද දෙක? කොහොමද වැඩේ මේක බුදුදහම යටි පේනවද? එහෙනම් යම් තාක් මෙතෙක් කලක් ලෝකේ සාරයි කියන පැත්තට යම් ක්‍රියාවලියක යෙදුණා නම් මෙච්චර කලක් සාරයි කියන පැත්තට වැඩ කරා නම් දැන් ඒ වැඩ කරන ඒ සාරයි කියන පැත්තට කරන වැඩ ටික මොකද වෙන්නේ? නතර කරනවද තවදුරටත් කරනවද? ටික ටික නතර කරගෙන යනවා. අන්න එකට කියන්නේ මොකද්ද? වී කී ඉච්ඡා නොහොත් විචිකිච්ඡා. අද විචිකිච්ඡා කියන්නේ මොකද්ද? සැකය. සැකය කියන්නේ අද සෝවාන් වුණා. හොඳ සෝවාන් වුණා සැකය කියන්නේ නෝ විසකව ළමයි විසකද? ආ ඒ සැකේ කැඩී තින්න වෙන්න තියෙන විස. කොහොමද එහෙම වෙන්නේ බාන? අද කියන්නේ මොකද්ද? විචිකිච්ඡාවට සැකේ. දැන් එන සෝවාන් මුණු මනුස්සයට ඊට පස්සේ ගෙදර ගියාම මහත්ය හැමදාම රෑ එක දෙකට එනවා රෑ වෙලා දිගටම. මොකද කියලා ඕනේ නැහැ, මට සැකයක් නැහැ. ඇයි මගේ විචිකිච්ඡා ගැල්ලන්නේ? එහෙම ඉන්නවද කට්ටිය? බලා ගන්න පුළුවන් සෝවාන් වුණත් නැද්ද කියලා අපි ඕකෙන් යනවා. ඒ කියන්නේ මොන තරම් වරද්දලාද තියෙන මන විචිකිච්ඡාව කියන්නේ වී කී ඉච්ඡා. වී කියන්නේ විකෘතිය, කී කියන්නේ ක්‍රියාවේ, ඉච්ඡා කියන්නේ කැමැත්ත. ඔබ කියන මෙතෙක් කාලයක් අපි ලෝකයේ හිටියේ විකෘතියද ප්‍රකෘතියද කියන්නේ? විකෘති. එහෙනම් අද යම් මේ අවබෝධයක් ආව නම් ලෝකේ අනිත්‍ය දුක්ඛ අනත්තයි කියලා. අදපත් වුණා මොකේදද? ප්‍රകൃතියේ. විකෘතිය කියන්නේ බොරුව, අසත්‍ය. ප්‍රകൃතිය කියන්නේ මොකද්ද? සත්‍ය. එහෙනම් අපි හිටියේ මොකේද? විකෘතියේ. දැන් අදපත් වුණා මේක අවබෝධ වුණින්ද මොකේදද? ප්‍රകൃතියට. විකෘතිය නිසා හටගන්නා යම් ඥානයක් දැනගැනීමක් තිබුණා නම් ඒකට මොකද්ද කියන්නේ? විඥාන. අද ප්‍රകൃතිය නිසා යම් ඥානයක් හටගන්න තරම් ආරම්භ වුණා නම් ඒ මොන ඥානයද? ප්‍රകൃති ඥානය නොහොත් ප්‍රඥාව. එහෙනම් මෙච්චර කල් වැඩුණේ අපේ මොන පැත්තටද? විඥාන හැදුනේ. අද අවබෝධයත් එක මොනවද හැදෙන්න පටන් ගන්නෙ? ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් ලෝකේ විඥානය කියන්නේ විකෘතිය, ලෝකේ ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රകൃතිය. ඒ කියන්නේ දැන් මෙච්චර කලක් අපි හිටියේ විකෘතිය, දැන් එන්නේ කොහෙටද? ප්‍රകൃතියට. එහෙනම් ඔබ බලන්න විඥාන කොහෙටද හේතු වෙන්නේ? විඥාන පත්‍යා නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති. ඒ කියන්නේ මොනවද කරන්නේ? ආපෝ නැවත උපතකට හේතු වෙන්නේ මොකද්ද? විඥාන. එහෙනම් විඥාන ලෝකෙට හේතු වෙනවා, ප්‍රඥාව කොහෙටද හේතු වෙන්නේ? නිවනට. දැන් පේනවද ගැලපෙන හැටි? එහෙනම් මෙතෙක් කලක් විකෘති ඉච්ඡා, ඒ කියන්නේ විකෘති ඉච්ඡා කියන්නේ ලෝකයේ පැත්තට කැමැත්තෙන් බැඳිලා යම් වැඩ කටයුත්තක් කරා නම් අද ඉඳලා ඒක මොකක් කරනවද? ටික ටික අයින් වෙලා යනවා. ඒ කියන්නේ මොකද්ද කැඩෙන්නේ? විචිකිච්ඡාව කැඩෙනවා. දැන් එහෙනම් ආපෝසරයක් විමුක්තිය හොයාගෙන යම් වැඩසටහනකට බැස්සා නම් ආයි ඒක හොය හොය යන්න ඕනද දැන්? දැන් කිව්වොත් ඔබට නිවන් දකින්න අමුගොම කන්න කිව්වොත් නම් කනවද? දැන් ලැබිලා ඉවරයිනේ. නිවන් දකින්න නම් සොහොනකට ගිහිල්ලා මිනිහට කඩු ටික ගොඩ ගහගෙන ඇතුළට වෙලා අවුවේ ඉන්නේ කෝදෙන් දැන් කරනවද ඕක? දැන් මොකද එන්නේ? දැන් ලැබෙන එක ලැබිලා දැන් තියුණා ලෝකේ අසාරත්වය තුරා නිවනේ. දැන් තවත් මොනව හොයන්නද? කාගෙන් හොයන්නද? දැන් ඔන්න ඔය ටික හම්බෙලා සෝවාන් ඵලය ලැබුවා නම් අද කවුරු හරි එයා මොනව වෙනවද? පරප්‍රත්‍ය රහිතයි. ඒ කියන්නේ මීට පස්සේ අනුංගු උපකාරයක් ඕන. සියල්ල මුල ආරම්භල මූල ධර්ම ඉවරයි. මූල ධර්ම අවබෝධ වෙලියට ඉතුරු ටික තමන් තනියෙන් කරන්න. බුදුදහමේ මේ හැමදාම කාගෙන්වත් උදව් ගන්න ඕනේ නැහැ. ඇයි? කවුද මේක ගෙනියන්නේ? ප්‍රඥාවන්තයෝනේ. ප්‍රඥාවන්තයෝ මොකද හැමදාම අත්ලක් ඕන? මුල විතරයි. මුලදී ඕන කවුද? කල්යාණ මිත්‍ර ඇසුර ඕන, සද්ධර්ම ශ්‍රවණය ඕන. ඔබ ඊට පස්සේ මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරය කළා, ධම්මානු ධම්ම ප්‍රතිපදාවට බයිට. ඔය මොන හතරද? සෝවාන් අංග. ද්විතීය සාරිපුත්‍ර සූත්‍රය කියවයි. එහෙනම් දැන් අන්න දැන් එහෙනම් සිල් වතක් පරාමර්ශණය කළ විමුක්තිය හොයන්න ඕනද? අරෝමය සිල් වතවල් වලට යන්න ඕනද? ගව වෘතෝයේ තියෙන එක හරක් එක මොකද? ඒ කියන්නේ අර ගොම කනෝ, අරව කනෝ, බිම දිගා කනෝ, බිම දාහන් කනෝ, සමහර කන ගමන් කියන මම මේ කන්නේ බලුවමනේ. ඔය එක එක වෘත තියෙන්නේ. ඒව ඕනද දැන්? නැහැ. අන්න එනං සීලබ්බත පරාමාසය කියන එක මොකද වෙන්නේ? කැඩෙනවා. එහෙනම් යම් කෙනෙක් සෝවාන් ඵලය ලැබුණා නම් මොනවද කැඩෙන්නේ? නං සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීල. සක්කාය දිට්ඨි කියන කෙටියෙන් කියන්නේ ලෝකේ සාරයි කියලා තිබුණු දෘෂ්ටිය කැඩෙනවා. ලෝකේ සාරපැත්තර කරපු වැඩපිළිවිල නවතිනවා. එහෙනම් නිවන සඳහා, විමුක්තිය සඳහා තව හොයාගෙන යන්න තියෙන වැඩපිළිවිල නවත්තලා ලැබිලා ඉවරයි. මුල ලැබිලා ඉවරයි. අන්න එනං සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීල බද පරාමාස නැමැති තුන් සංයෝජනව ගන්නම සෝවාන් ඵලය පසස් කෙරෙනවා. දැන් ඊළඟට හරි ප්‍රශ්නයක්. දැන් මගේ ඊයේත් ඔය ඇගුව සාකච්ඡාවේ. එයා කියනෝ
විසාකාව අවුරුදු හතේ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝවන් නේද? ඒ මොනවා තහනම් ළමයි විසා කොහොමද එනං ඇදුවේ කියලා. ඉතින් මං කෝ දැස් බුදුහාමුදුරනේ කිව්වේ එයා සෝවන් කියලා දේශනා කරේ. ඒතර බුදුහාමුදුරක බොරුද? නෑ කියන එයාගෙන ඇත්තලු. ඉතින් බුදුහාමුදුරක බොරු වෙන්න බෑ. ඉතින් එහෙනම් මටගෙන එහෙනම් ළමයි විසන් ඉන්න නැතුව ඇති කියලා නේ. මං කෝ මම නම් දන්නේ නෑ කියලා කියනවා කියලා ඉතින්. දැන් ඕක දැන් පරස්පරයක් එනවද? එයාට තාම තේරුම් නැති හින්දා නේ මහන්නේ. සෝවාන් වෙච්ච කෙනෙකුට ළමයි 20ක් හැදිය හැකිද නොහැකිද? ඇයි පුළුවන්? දෙයියනේ සෝවාන් වෙනකොට මොනවද කැඩුනේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විතරයි. ඊළාට මොකද තියෙන්නේ? කාම රාග තියෙනවා. සෝවාන් ඵලය ලැබලා ගෙදර පවුල් කරන්න පුළුවන්. ඒකෙන්ද ඔබ බය වෙන්න එපා. දැන් මේ සෝවාන් වුණායින් පස්සේ ගිහි ජීවිතේ එක බලපෑමක් නැහැ. ඔය විසා දැන් මගේ අම්ම ඉතින් සෝවාන් වෙලා 20ක් හැදුවාම කියන්නේ ළමයි මේ අද සෝවාන් නොවි ගෑණියකත් 20ක් හදන්නේ නැහැ නේ මේ. ඉතින් මගේ අම්ම එහෙනම් කොහොම කාමයක් තිබිලා දිනනවද මේ විසාකාවට? හැබැයි කාම රාග විතරයි තියෙන්නේ. මොකද්ද නැත්තේ? කාමත් ඡන්දේ නැහැ. කාමත් ඡන්දේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ච අන්ද ගැන ඡන්ද. ඡන්ද කියන්නේ මොකද්ද? දැන් කැමැත්ත විතරක්ම නෙවෙයි, ඔයටත් මම ගැඹුරු අර්ථය කැමැත්ත කියන එකත් හරි. ච කියන්නේ චිත්ත සිත. ච අන්ද කියන්නේ ච අන්ද කියන්නේ සිත අන්ද කරගන්නවා. දැන් ඇස අන්ද වුණොත් එහෙම පේන්නේ නැහැ. බලන්න බෑ. හිත අන්ද වුණොත් එහෙම හිතන්නේ නැහැ. තේරුණාද දැන්? ඇස අන්ද වුණොත් එහෙම මොකද වෙන්නේ? බලන්න බෑ, පේන්නේ නැහැ. හිත අන්ද වුණොත් එහෙම හිතන්නේ නැහැ, හිතන්න බෑ. එහෙනම් යමෙක් හිතන්නේ නැතුව කරන කාම වැඩක් තියෙනවා නම් ඒක මොකද්ද? කාම ඡන්ද. අන්න ඔය දූෂණ කරන්නේ ළමයි. ළමයි වෙ ස්කෝල් වල එහෙම ගිහිල්ලා එනකොට දූෂණ කරන්නේ ඔය පාරවල් ලයින් වල ඉඳලා. ඒ මොකද්ද? කාම රාග නෙවෙයි ඒ. මොකද්ද? ඒ කාම ඡන්ද. ඒක තියෙන පුතජනේ ගාව. හැබැයි සෝවන් බල්ලාගේ පියා ළඟ තියෙන කාම ඡන්දේ නෙවෙයි මොකද්ද? කාම රාග තියෙන. ඒ කියන්නේ කාම රාගය කියන එක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළාද? බුදුහාමුදුරුවෝ කියලා ප්‍රතික්ෂේප කරේ මොකද්ද? කාමේසු මිත්‍යාචාරය. ප්‍රතික්ෂේප මිත්‍යාචාරය කියන්නේ වෙනත් මේ වැරදි එක ලෝක සම්මතෙන් පිටේක කරන්න එපයි කියලා කිව්වේ. එහෙම නැතුව මේ එතකොට සෝවාන් ඵලලාභයත් තියෙන කාම මිත්‍යාචාරයක්ද කාම රාගයද? කාම රාග තියෙනවනේ. දැන් කුක්කුට බිත්ත වැද්දාගෙ බිරිඳ දිනන රාජකුමාරිය අවුරුදු කීයද මනහල බුදුහාමුදුර සෝවාන් වුණේ? ඒත් හතෙන් එයා. එයාත් බුදුහාමුදුරගෙ මනහල රාජකුමාරිකාවක්. අන්තර කවුරු එකද පැනලා ගියේ? වැද්දෙක් එක්ක. එතකොට එයා සෝවාන් කියලා බුදුහාමුදුරම නේද කියලා තියෙන්නේ. එතකොට කොහොමද උනේ? මගේ අම්මේ දැන් හොඳ විවාහයක් උදව් කරගෙන දෙන මස් ගේන වැද්දත් එක පැනලා ගිහලා තියෙන්නේ. දැන් අද කාලේ එහෙම එකක් වුණා නම් එහෙම. දැන් අපි කියනවා අන්න අර ගෙදර ළමයා මේ අර ගෑණ ළමයා සෝවාන් කියලා කියනවා. දැන් ඒතර කවුරු ඔය ළමයාද? මම දැක්කන්න මේ 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 මොකද්ද මේ කළුතර බස් එකේ පිටිපස්ස සීට් එකේ කොල්ලෙක් එක කා හැටි. හොඳ සෝවාන්. දැන් සෝවාන් කෙල්ලෙකුට එහෙම වෙන්න බැරිද? මොකෝ කියන්නේ? සෝවාන් වෙච්ච ගෑල්ලාට කොල්ලෙක් එහෙම අල්ලගෙන අතල්ලගෙන ඉන්න බැරිද බස් එකේ? පුළුවන්නේ නෙයිනේ. කාම රාග තියෙනවනේ. බලන්න කොහොමද මේක ගලප ගන්න කියලා ප්‍රඥාවේ නැතුව. එතකොට අර රාජකුමාරිට අච්චර රාජකුමාරයෝ නැද්ද රටේ? කවුරු එකද පැනලා ගියේ? ඇයි ඒ මස්සද්දත් එක පැනලා ගියේ? ගනුදෙනුකාරයා හින්දා සසරේ. අන්න මතක තියාගන්න. අච්චර රාජකුමාරින්ද ඇයි මේ මස්සද්දත් එක ගියේ? ගනුදෙනුකාරයා සසරේ ගනුදෙනුකාරයායි. අන්න සසරේ ප්‍රාර්ථනා කරනෝ නේද? අපි නිවන් දක්නා ජාති දක්වා එකට යමු කියලා ඔන්න යන හැටි දැන්. දෙන්න ප්‍රාර්ථනා කරලා එනවා මේ සැරේ අරයා රාජකුමාරිය වෙනෝ අරු වැද්ද වෙනෝ. දැන් මොකද වෙන්නේ? ගනුදෙනු ක්‍රියාත්මකයි. අරු දැක්කම වෙන මොන රාජකුමාරය දැක්කත් අරයට මේ මේ අදහසක් එන්නේ අරක දැක්කම මත. ඒ කියන්නේ විඥාන වැඩ කරන පටස්ක. පේනවද? එහෙනම් ඔබත් මේ වෙනකොට කී දෙනෙකුට පොරොන්දු වෙලා තියෙනවද? එහෙම තියෙනවා වහාම බුද්ධ ශාසනයේ මල් දෙකක් හරි තියලා කවුරු හරි ඔක පොරොන්දුනොත් ඒක බලවත්. සෙල්ලන්නන්න ආයෙත් ඔක අයින් කරගන්න මහා දානයක් දෙන්න. ඕකෙන් අයින් වෙන්න. දැන් ඔය දැන් අර එහෙම අපේ යාළුවෙකුටත් උනා. එයාත් පෙර සසර හොයලා බලනකොට ධාන දින උත්තරමේ හොයලා බලනකොට පෙර සසරේ පොරොන්දු දීලා. මොකද්ද? අපි දෙන්න එකට මොකද මේ ජීවන ඔය සියර ජීවන සංසාර ගමනේ එකට යමු කියලා පොරොන්දු දීලා මම දානයක් දුකද දීලා පොරොන්දු වෙලා. දැන් මේ පාර බලන්න කොච්චර මෝඩකමද කියන්නේ. මේ පාර අරයා මනුසත්භාවයක්ම ලැබුව කොල්ලා. කෙල්ල කාලි යක්ෂණී. එයාගේ ඊළඟත් භවයේ යක්ෂණියෙක් වුණා. අරයාගේ වටේමයි ඉන්නේ. හැබැයි යක්ෂණීනේ මොන කයෙන්ද? සියුම් කයෙන්. පේන්නේ නැහැ කොල්ලට. ඒ කොල්ලා දන්නේත් නැහැ. පස්සේ මොකද උනේ? ඔක දැන් වැඩේ ඇවුස්සුනේ දැනගත්තේ කවදද දන්නවද? කොල්ලා මඳින දවසේ, විවාහ වෙන දවසේ. අන්න අරයාට මොකද්ද යකාන? අන්න යකාන ඇග්ගේ දා තමයි. යකාට මොකද උනේ? උඹ මට සසරේ කිව්වේ මොකද්ද එදා?
තිවන් දක්නා ජාතක අපි දැන් එකට උඹාදම කද්දෝ කරා වෙන ගෑණියෙක් කියන අඳුර කාර් එකක් පෙල්ලුවා පස්සේ බොහොම ඒ කියන්නේ යක්ෂණියෙකුට පුළුවන් කොහොමද කාර් එකක් පෙදන්න කියලා මම පස්සේ කියන්නම් විස්තර ඔය අමුනුස්ස ලෝකේ තමයි 90 ගාණක් හේතු වෙන්නේ මේ මරණ වලට පිටට පේන්නේ නැහැ මොකද වෛද්‍ය විද්‍යාවට අහු වෙනවද නලාවට අහු වෙනවද අමුනුස්සයා වෛද්‍ය විද්‍යාව ගැන දිට්ඨ සුත මුත විඤ්ඤාතෝලෙන් විතරයි දුවන්නේ දවස තියෙනවා නම් වෛද්‍යවරයාට පේනවා ලෙඩා ඉන්න තැනම අමුනුස්සයාවිල්ලා ඉන්නවා පුදුම ලෝකයක් මේක පස්සේ ඔබ මේ විස්තර හොයාගන්නකෝ මරන්න ඕන නම් වාහනයක් ගෙන එන්න ඇඟට ඒ එයාගේ ඇස්ට්‍රල් බොඩි එක පොඩ්ඩක් තල්ලු කරලා අමුනුස්සයෙක් ඇතුළට යනවා ඒ කය පාවිච්චි කරලා තප්පර කීයක්ද හරියට වංගු වේදී මොකද කරන්න හරියට නිින්ද ගෑවනො ඉවර නේම පවුලම ඉවරයි අන්තිම මොකද වෙන්නේ වර්ග හැපුණා ඌ යනවා නෑ ඉංගල අරු මරන මුළු පවුලම ඉවරයි තප්පර දෙකයි නිින්ද යවන්නේ වංගුවේ මේ පුදුම ලෝකයක් මේක ඔකල හිතන්න පොඩක් මොනතරම් භයංකාර මේක සාර එකක්ද මේක බලන්නකෝ ඉතින් පත්තරේ වැඩන වෛද්‍යවරු කියන මොකක් කියලාද පරීක්ෂණ කරලා මෙයාට මොනව වෙලාද නින් මැරුණේ නිින්ද ගිහලා ඉතින් ඔච්චර ඉන් යාට පේන්නේ නෑනේ වැඩේ කරේ අරු කොහොමද මේ සසර විශ්වාස කරන්න කියලා බලන්න පොඩ්ඩක් මේක සාර එකක්ද කියලා කල්පනා කරන්න මොනතරම් අවිනිශ්චිත භයානක සංසාර ගමනද ඒ භයානක සංසාර ගමනක අපි දරුවෝ හදාගෙන මොන අවිනිශ්චිත ගමනක්ද මේ යන්නේ අවසානයේ සියලු දෙනාම එක පොදියට සතර පාය යනවා කල්පනා කරලා බලන්න පොඩ්ඩක් හිතලා බලන්න මේ මේ මේකෙන් ගැලවෙන්න ඔබට මේක අඩු ගන්න මේක අහන්න ඔබ මට අපි ඔක්කොටම වාසනාවක් ලැබුණා ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනමන බල අවුරුදු 2600ක් ගිහිලා අද ඒත් වාසනාවක් අදත් මේක අහන්න බැරි කී දෙනෙක් ඉන්නවද කිට්ටු කරන්න බෑ එහෙම ගේන්න බෑ හේතු නැත්තම් ඒ පැත්ත පලාද ගෙන්නන්න බෑ එහෙම බලෙන්නම් කරන්න එපා එහෙනම් දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත ප්‍රාමාස කැඩනකොට මොනවද දීලා තියෙන කාමරාග ඉතින් සෝවාන් ඵලෙ ලැබුව එකට කාමේ තියෙනවා කේන් තියනවද නැද්ද තියනවා පටික හැබැයි මරන්න තරම් හිතෙනවද සෝතා ඔන්නෝක වෙලා සෝතාපන්න පරලාභියා සෝතාපන්න ඵලෙ ලැබුවා නම් එයාගේ අතින් නෙකරන වැරදි කීයක් තියෙද හයයි නේ මොකක්ද හය මව මරෙන්නේ පියා මැරෙන්නේ බුදුන් මගේ ඇඟේ ලේසෙල වෙන්නේ රාතන් වහන්සේ මැරෙන්නේ සංඝ බේදය කරන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකත්වයට යන්නේ නැහැ හයෙන් පහක් ආනන්දරිය පාප කර්ම ඒ කියන්නේ අවීතිය කියන සතර අපා එහෙනම් මොකද ඔතනින් වෙන්නේ සං ඒ අවීතියට යන්නේ නැහැ කියන්නේ සංසාර ඒ කියන්නේ සතර අපාගත වෙන්න හේතුවක් එන්නේ නෑ කවදාවත් ආයේ නෑ සෝතාපන්න පල්ලාභියට ඇයි කොහෙද ඔක තියෙන්නේ කෙටියෙන් මං කියන්නම් චිත්ත වීදි නැතුව කියන්න පුළුවන් ඕක සක්කාය දිට්ඨි විචිකිච්ඡා දන්ත සීලබ්බතං ආවියදත්තිකින් ජී තතුව පායෙහි විප්පමුත්තය නිදහස් එහෙනම් යමෙකුට සතර අපායෙන් සාධාරණ නිදහස් වෙන්න මොනව වෙන්න මොද මෙරණන් ඉතින් ක්‍රමයක් නෑ එහෙනම් සක්විති රජත් කොහෙද යන්නේ එදා සක්විති රජා අද වෙලේ තනකොළ කන ලෝකයක් මේ එහෙනම් සක්විති රජායි සෝවාන් පරලාභය ගන්නවා සෝවාන් පරලාභය කියන්නේ දුගියෙක් ගෙමත ගොවියෙක් කුඹුරක වැඩ ගන්න කවුද දෙන්නගෙන් වටින් බුදුහාඳුර කියනවා සෝවාන් පරලාභයාගේ කලාවෙන් කලාවටවත් වටින්න හැඩු කවුද සක්විති රජ මොකක් කරන්නේ කොච්චර සක්විති රජකම් කරත් හෙට මොකද වෙන්නේ මරුණු ගම අපාය අර සෝවාන් පරලාභය මොකද වෙන්නේ සතර අපායෙන් සදහටම නිදාත් නමුත් කන්නේ පාන් කෑල්ලක් ගන්න බුණා හීල්බත් වෙන මේක වෙනම දෙයක් ඒක කරපු තරමට ලැබෙන්නේ ඒක වෙනයි හැබැයි යක් කවදාවත් සතර අපා උප්පත්තියක් නැහැ එයා එතරින් එහාට මැරෙන්න මොදෙනේ උඩට ගිහිල්ලා ගෙල ඉතුරු බල ටික සාක්ෂාත් කරගෙන හරි හත් වෙලා කෙලවර වෙනවා කවදාවත් දුකකට වැටෙන්නේ දැන් ඔබ මොකද කියන්නේ ඉරි ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් කියලා එහෙම මොක හරි කරගත්තොත් අනේ ජීවිතේ දිනුවද නැත්තම් ඔය තියෙන පාන් කැල්ලක් හරි කාලා මේ සෝවාන් ඵලය ලැබල කොහොම හරි සතර පායින් දාදෙන කරන්න ඕන කියලා කියන්නකෝ දැන් ප්‍රඥාවේ තීරණය ගන්නකෝ දැන් එහෙමත්නම් නිලියක් කළා ගායකයෙක් කියලා ලෝකෙට නමක් ගන්නවද පැත්තක ඉඳගෙන මෙහාට වෙලින්දගෙන මේ සෝවාන් ඵලය මොකද කියන්නේ දැන් දැන් තීරණය ගන්න මොකද කියන්නේ දැන් ඔන්න ඔක තමයි කියන්නේ දැන් ඔය ඕක ගැන පොඩ්ඩක් එහෙනම් සෝතාපන්න ඵලය ලබන්න තෝ මේ සංසාර ගමනේ සතර අපායෙන් ගැලවෙන කිසි රජෙකුට කිසි කෙනෙකුට බෑ බුද්ධාන්තරගේ මස්සිනා බේර ගන්නත් බැරි වුණා මාම බේරන්න බැරි වුණා මල්ලිකා දේවී බේරන්න බැරි වුණා තමයි දැන් අජාසත්ත කර කවුරු ඒත් කියන්නේ සතර අපායෙන් අහලා දෙනවන කතාවල් ඔන්න ඔක තමයි සෝතාපන්න ඵලය ලබනකොට ලැබෙන සාහනේ අන්න සෝතාපන්න ඵලලාභයාගේ තව කොච්චරද කෙලෙස් ඉතුරු වෙන්නේ නැ
අන්න බුදුහාමර උපමා කරනවා ඇඟිලි දෙක මූත්‍ර දාලා උඩට ගත්තම ඇඟිලි දෙකේ ඉතුරු වෙන තරම් වතුර ප්‍රමාණයක් විතරයි තවත් එයාට කෙලස් ඉතුරු වෙන්නේ මහ මුහුදේ තියෙන තරම් කෙලස් ප්‍රමාණයක් ප්‍රහීණය වෙලා ඉවරයි. හැබැයි ඕක පිටට පේනවද? ඒක තමයි පුදුම කාරණේ. සෝතාපන්න ඵලය ලැබුවම පිටට පේනවද? මගේ අම්මේ පේන්නේ නැහැ. කොහොමද පේන්නේ? දැන් එහෙනම් අද යම් කෙනෙක් මෙතන මේ පරිවර්තනයපත් වෙලා දැන් ගෙදර ගියාන් පස්සේ මොකද අද මේ ළමයා වෙනසක් කරලා නිකන් සෝවාන්වත් වෙලාවද ආවේ? එහෙම වන්න පුළුවන්ද? පස්සක මහණුන් කියන්නේ මහා ප්‍රඥායෝගකට හිටියේ බුදුහාඳුර බුද්ධත්වයට ලැබෙනකොට දැක්කද බුදුලයා කියලා? කල්පනා කරලා බලන්න. ඔන්න ආපහු වෙනව පෙරදිලා. මම නම් යන්නේ පාසිවුරු ගන්න. මම නම් මේ මොකද පාදෝහණය කරන්න යන්නේ නැහැ. සිවුරු ටික ගන්න මම නම් යන්නේ නැහැ කියලා ඔක්කොම මගහැරියා. දැන් මේ මොන වෙලා දෙන්නේ? බුද්ධත්වයේ ලබලා පේරුණද පිටට? බුද්ධත්වයේ ලබලා පේන්නේ නැත්තම් සෝවාන් වෙලා පේනේද? බලන්න ලෝකේ කොහොමද එහෙනම් අද කාලේ සෝවාන් වෙච්ච කට්ටිය කොච්චර ඉන්න පුළුවන්ද පාරවල් වල? මේ සීසත් ධර්මේ නැගෙන වෙලාවේ ලංකාවේ බණින්න බා ත්‍රිවිල් එක එළවණ මිනිහෙකුට වක්වත් වගේ අම්මෝ පාරේදී. එයා සෝවාන් වෙලා හිටියොත් එම ආරූපවාදයට අවු වෙනවා. සෙල්ලම් වැඩන්නේ මේ අද කාලේ මේ දහම නැගී එන කාලේ රටේ ඕනම තැනක ගොවියෙක් ත්‍රිවිල් කරුවෙක් එහෙම නැත්තම් පේමන්ට් එකක මොන හරි විකුණන කෙනෙක් හෝ අඩුම තරමේ සෝවාන් වෙලා ඉඳිය හැකි. හරිම භයංකාරයි මේ කාලේ කාටවත් මොන හරි කියන එක. ඒක නිසා එක පැත්තකින් එහෙම පරිස්සම් වෙන්න ඕන අතර තමන්ගේ මේක දැනගත්තා කියලා අනිත් ඔක්කොරම මේක උඩ ඔක්කොරම සෝවාන් වෙන්නත් පුළුවන්ද? ඒත් බෑ. මොන උප්පත්තියක් තියෙන්න ඕන? ත්‍රි හේතුක උප්පත්තියකින් ඇවිල්ලා තියෙන්නම ඕන. එයාට ආයු වර්ණ සැපවල පටිභාන ඥානේ මතු වෙන්නත් ඕන. ඔන්න ඔය ටික ඔන්න ඔය මං ඔය ඔතෙන් දෙනතුරු ඔබට විස්තර කරේ මොකක් පදනම් කරගෙන තාම දුක්ඛ ආර්ය සත්‍ය විතරයි. එහෙනම් මේ ලෝකයේ පිළිමද ඔබට තියෙන නිගමනය මොකද? අද මේක ඇහුවාන් පස්සේ ඇත්තටම ඔබට සාන්තිය අද දැනෙන්න ඕන. මහා නිකං අවිනිච්ඡත මහා මොකද්ද වුණා වගේ නිකං මේ මම බලන්නකෝ මේ ධර්ම සාකච්ඡාට ඇවිල්ලා දැන් මහා හිත සවුත් වුණා එහෙම එකක්ද? දැන් මේක කරයි කියලා තමන්ගේ පෙම්මත අතාරින්න ඕනද? පෙම්මති අතාරින්න ඕනද? බිරිඳ සැමියා දරුවෝ අම්මා තාත්තා ඒ අයට තව තවත් මොකක් කරනවද? දැන් ඒ අයට ලං වෙන්නේ මොනව කරන්නද? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. අනේ දැන් මට මගේ අම්මට මේක කියන්න නැත්තම් තාත්තට සහෝදර සහෝදරන්ට දරුවන්ට උනුත් දැන් සතර පාය වැඩන ඕනේ මේ වැඩෙන්. අනේ මට උන්ටත් අන්න මොකද ඔය ඇතුනේ මෙත්තාව ඇදෙනවා. ගිහින් කියන්න යනවා කරුණාව. කියන ගියාම බයිනෝ උපේක්ෂාවෙන් ඉවසනෝ. ඇයි කියන කියන හැම එකනම පිළිගන්නවද? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන හතර වැඩෙනවා. ඔය මොකද ඊළඟට වැඩෙන්නේ? සතර බ්‍රහ්ම විහරණ. එහෙනම් මේ වඩනේවත් ඉබේ වැඩෙනවද? පටගා එක අවබෝධය ලැබෙනකොට ඔක්කොම ටික රටගා ලැබෙන එකක් තියෙන්නේ ක්‍රමයක්. අර එක ප්‍රශ්නකුත් ඇහුවා. එහෙනම් බුද්ධ සාසනේ මේ අවබෝධය ලැබෙනකොට යමක් අතාරින්න ඕනද අත්හැරෙනවද? බුද්ධ සාසනේ අත්හරින එකක් නෙමෙයි ඉබේම අත්හැරෙන එකක්. බලෙන් අත්හරින ගියොත් දේශයක් හටගන්නවා. අවබෝධය එන්නෙන වැඩි වෙන්න වැඩි වෙන්න අනවශ්‍ය කෑලි ඔක්කොම මොකදෙන ටික ටික හැලි හැලි යලා සරලම වෙනවා. දැන් ඊට පස්සේ ආගේ ඇඳුම් බැලඳුම් කෑම බීම ගමන් බීමම් පවා රූපවාහිනී බැලීමේ ඔය දවස් ගත කරන පොට් ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම ගෙදර වියදම වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් ගෙදර බජට් එකට සහනයක් එනවද? ඇයි දැන් ඒ කාලේ රුපියල් 15000යි 20000යි කොණ්ඩේ හදනවා. මොකද්ද 7000ක් විතර යනවනේ කීයද කොණ්ඩේ හදන්නේ? දැන් මොකෝ කියන්නේ? අනේ මේ කෙස් හදන්නේ මොනගේ? මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඇටකටු දිරලා මහ පොළොවට පස් වෙනවා. හැඩවැඩ කියලා මෝඩයෝ මෙහි රැවටෙනවා. අතහැර මිදුණු දවසට නිවනම වෙනවා කෙනක විතරයි ඇයට කියන්න ඕනේ. 15000 ඉතුරු මාසෙට. දැන් ගෙදර සල්ලිත් තියරෝ දැන්. ඔන්න බලන්න මේ ක්‍රමේ නැහැටි. සිගරට් බුවනම් එයා ඒක අත්හැරලා හරයක් නැහැ. මොන ආස්වාදයක්ද ඕකේ? අරක්කු බොරන් ටික ටික එකෙන් වෙන් වෙනවා. එකපාරට වෙන්නේ නැහැ. කොහොමද වෙන්නේ? අඩුමතරමේ පළවෙනි දවසේ ආ තීරණේ අරයි යනවා. මොකද්ද මම මේ කරන වැරදි ටික මොනව කරන්න ඕනද? අත්තරිනවා. අන්න අරති. ඒ කියන්නේ එතකන් හිටියේ රතිය. රතිය කියන්නේ මොකද්ද? ආස්වාද ලෝකේ හිටියේ. රතිය වෙන් වෙයි යුතුයි කියලා තීරණේ ආපු දාතර මොකද්ද? අරති වෙනවා. ඊට පස්සේ ආ ටික ටික ඒ ඉබේම අර අර බෙතෙක් කලක් ඇසුරු කර අන්න අය අතාරිනවද අත්හැරෙනවද හොඳට ඔන්න බලන්න ඕකද? පැරණි යාළුවෝ අත්හරින්න ඕනද අත්හැරෙනවද? ඇයි හේතුව ඔබ මෙච්චර කලක් කීසරයක් කියලාද? ඉදම් මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන
පත්තියා කියන ගාතාව ඉස්කෝල යන කාලින්දලක වැඩ කලාද. ඕක කියන කියන හෙම අහු ආශ්‍රය කරන්න ලැබෙන්නෙම බොන එකෙක්මයි. බලන්න දැන් ඒ කාලේ ඕ මෙහෙ ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා ගෙදරත් කියන්නේ මොකද්ද? හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ ඕතු යාව නිබ්බාන පත්‍යාගී කියනෝ කියනෝ. ඊළඟ දවසෙත් යාළුවෙක් හම්බුණා, ඌත් හොඳ බෙබෙක් බොන එකෙක්ම. කෝ ඔය ගාතා වැඩ කළාද? නැහැ. හැබැයි දැන් බලන්න ඔය ගාතා වැඩ කරන්න හැටි. අද ඔබට මේ යම් අවබෝධයක් මේක ආවනම් අද අඩුම තරමේ සෝතාපන්න මාර්ගයට හෝ ආවනම් ඔබ සතර අපායෙන් නිදහස්. මං ඔක් කිව්වේ නැත්තේ ඊට පස්සේ ඕක අල්ලගෙන දඟලනවා අපෝ අපි දැන් එනම් මේකේ ඇති ඇති එහෙම ඇති බුදුහාමුදුරු ඉන්න කාලේ පළවෙනි අවුරුදු 20 සෝතාපන්න ඵලය ගැනවත් උන්වහන්සේ මතක් කරලා නැහැ. ඇයි? අපේ කට්ටියගේ සිරිතක් තියෙනවා සතර අපාය නිදහසෙන් විතරයි. අපෝ දැන් අපි සතර අපාය නිදහසෙන් කික ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. ඉතුරු ටිකත් කරගන්න ඕනේ. ඒක නිසා ඔන්න ඔය දැන් ඔබ වඩනකොට ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ නෑ මොකද ඒ කතා මොන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඕන දැනුයි වැඩේ නිබ්බානට යන්න පාර ලැබුණේ. ඕන දැන් ඔය ඔය අනවශ්‍ය ආලෝ ඉබේම මොකද වෙන්නේ? තරහ වෙලාද අයින් වෙන්නේ නොදැනද? දන්නේම නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ධර්මතාවයෙන් එන්නේ ඔබ ඔබ ඒක අත්දකින්නේට දවසේ. මේක අවබෝධ වුණාට. එහෙනම් කාටවත් වෛර කරන්න අයින් කරන්න එහෙම ඕනේ නැහැ. ඒක ධර්මතාවය. ධර්ම නිවන් පරතරයට යාම සඳහා ධර්මයෝ විසින් ධර්මය පොරවයි. ඒක ඉබේ වෙන එක. චේතනාවෙන් කම් නැත. චේතනාව ඕන මෙන්න මුල් දිගට විතරයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන් මේ වටේට කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනින් එහාට හවස කරනවා නම් පොඩ්ඩක් මේ මොකද්ද චතුරාර්ය සත්‍ය ඉදිරි සත්‍ය තුනට අග්ගාලා කරන්න බලන්න. දැන් මං කියන්නේ අමාරුම එක මොකද්ද? දුක්ඛ යමෙකුට දුක්ඛාර සත්‍ය දෙනකොට ඉතුරු දෙක තේරෙනවා. දැන් ඒක ඊළඟට අග්ගාලා කිව්වම ඒක තේරෙනවා. අද අපි පොඩ්ඩක් බලමු දවස පටිච්චසමුප්පාදය කරේ පොඩි හොදන්න. මොකද අපි ආයෙත් එහෙම ඊළඟ වටයක් කරනවායි කියලා එහෙම ගන්න නැහනේ. ඒක නිසා පටිච්චසමුප්පාදයේ මූලික අවබෝධයක් අද දවසේ ගන්න බලමු. ඉතින් දැනට මේ දැහැති කරන වගේ